කියන්න බෑ. එහෙම. ඒ බුද්ධ ගෝතහාමුදුරුව ගැන කියන විස්තරයක් අදින උනේ කාගේ? ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ. වඩත් එක්තරා දේවතාවෙක් වාගේ ලියක් ඇදිලා කියලා ගියේ. ඒක දසක වගේ ඔහිත හිත ඉන්නකොට. එනි කිව්වා විස්තරය. ඉතින් ඒකෙන් පෙන්නා දුන්නේ බුද්ධ ගෝතහාමුදුරුව වෙනස් කළේ නැහැ කියලා. එහෙම. ඉතින් මම බැලුවේ බුද්ධ ගෝතහාමුදුරුව දැන් කොහෙද කියලා. යොමු කරේ ඉර බලා හිටියානේ අපාගතවත් ඉන්නවද මේව කරුවා නම් කියන. නැත්නම් කොහෙද ඉන්නේ කියලා. ඉතින් හොයා ගන්න පුළුවන්නේ. එහෙම. හැබැයි ඉන්න දෙනක් පෙන්නන්නේ නැහැ කොහේ බැලුවත් ඉන්න දෙනෙකුත් නැහැ. ඒ කියන්නේ මේ ඉන්න දෙනක් නැහැ කියන්නේ සාමාන්‍ය තැනක ඉන්න බව පෙන්නන්නේ සුදු එළියක් විතරයි පේන්නේ. කොහෙද ඉන්නේ බලනකොට. ඉතින් අපාගත වෙච්ච කෙනෙකුට එහෙම පේන්න බෑ. ඉතින් මම ඕගෙන හිතා හිතා ඉන්නවට තමයි එකපාර සුදු ආලෝකයක් ඇවිදිලා ඔය කියන මේ කතාව නෙමෙයි වෙලා තියෙන්නේ. මේ බුද්ධකෝ සාහතුළු සම්පූර්ණම නියම හෙලාට ආවා ලොකමට එළියලා පැරණි එක පොතක්වත් හෙල මේ හෙලබසින් ලියපුවා නැති කලේ නෑ. ඒ සියල්ලම තැන්පත් කළා කිව්වා. ඔය ගිනි බත් කළා නෙමෙයි ගිනි පත් කළා කියලා කිව්වා. ගිනි පත් ගිනි කියන්නේ රත්තරන් වලට කිව්වා. දැන් ගිනි පොලිය එහෙම නෑ රත්තරන් පොලියට දෙනවනේ. එතන ගිනි කියන්නේ රත්තරන්. ගිනි ගිනි බත් නෙමෙයි ගිනි පත්. රන්පත් කළා. රත්තරන් පත් වල ලිව්වි. ඒවා නියමෙවලා හිටන් ඊට පස්සේ ඒවා තැන්පත් කළා තැනක. ඔය කියන්නේ රුවන් නැලිසෑය අසල තැනේ තැන්පත් කළා කියලා. ඒක ඔතන ලියා තියෙන්නේ. ඒවා දැන්පත් කලේ රුවන් නැලිසෑයයි. ඉතින් මේ පිළිතුර ඇත්තු හත් දිනේ බලන්න ගිලිපත් කරා කියලා තියෙන්නේ. එහෙම. ඇත්තු හත් දිනේ සත්ත මේ රිදීෙන් හද මේ හදලා. මේ ඒ ඒ රන්නේ හදලා. ඒ රන්නේ හදව ඇත්තුන්ගේ තමයි දැන්පත් කලේ. එහෙම. ඉතින් ඇත්තු රූප හදලා දැන් අර රන්පත් කියලා කන්ඩෝඩි හදව ඇතාගේ කුසේ. දැන්පත් කරලා සීල් තියලා තියෙන්නේ. ඒ කියන්නේ පාසලා. එහෙම. උලම් පාරක්වත් ඇදලා විනාශ වෙන්නේ නැති වෙන්නේ. ඒවා ඉදා තිබිච්චේ හෙලාට වාසා ඔක්කොම ලියලා ඒකේ තැන්පත් කරලා. ඊට පස්සේ ඒ ඇතු හත් දෙනා වට කරලා හිටන මහානාග කියන රජ කෙනෙක්ගේ කාලෙකදී කරලා තියෙන්නේ. ඒ මහානාග කියන නම හැදුණා කියන්නේ මහානාගයෙක් හදලා තියෙනවා ඒ වට කරලා. දැන් පෙනගොබ හතකින් මෙහෙම වහගෙන. අර පොත්ගුල. අර ඇතු හත් දෙනාගේ පොත්ගුල. ඒ පෙනගොබ හැම හැම අතරම කරගෙන යම් කිසි ස්වයංක්‍රීය ක්‍රමයක් තියෙනවා. කවුරු හරි පැත්තක් අදාගෙන විඳගෙන આવොත් එහෙම ඒක ක්‍රියාත්මක වෙලා ඒකෙන් මේ සතර වරන් දෙවියන් සම්බන්ධ වෙන එක මේ එකක් එනවා සංඥාවක්. ඒ විදිහට දේවතාව ගන්න පුළුවන් ඉහළම උත්සාහය ගන්නවා මේක මේරන්නේ. අන්තිම ක්‍රමය. ඒක දැන්පත් කරන්න මේ කඩාගෙන නෙමෙයි ගියේ. ඔතන තියෙනවා කුට්ටක් බගුණ උතුරු පැත්තට. මම දන්නේ ජීව හැටි වෙයි. එහෙම. ඔය කියන්නේ මුරුවන් ඇලිසෑයි උතුරු පැත්තට වෙන්නේ. එහෙම. කුට්ටම් පොගුණක් තියෙනවා කුට්ටම් එකම කොටස් දෙකේ බෙද පොගුණා ඔන්න කුට්ටම් පොගුණේ ඉඳලා ඉන්න කුට්ටම් පොගුණ එක පැත්තකින් මේ ගල් වලින් කරලා තියෙන්නේ මේ ගල් වලින් වට කරලා ඒකේ ගල් මේ කීපයක් තියෙනවා කවුරුව කරවන්න අදින්න පුළුවන් අහකට ඒක ඇත්තම උමගියක් තියෙනවා ඒ උමගියේ තියෙන පරිදාර හොඳට පිළිසිදු හදලා තියෙනවා ඒ උමගිය දිගේ යන්න ඕනේ ගියාට පස්සේ යන්නේ රුවන් නැලිසෑය මැදට උමගේ තියෙන යටි මැදින් උඩට යන්න තියෙනවා මේ මේ කියන්නේ කාමරයක් ඒකෙන් ගියාට පස්සේ ඒකේ ඇතුළේ තමයි උඩට යන්න තියෙන්නේ පරි දාලා ඔක්කොම හදලා තියෙනවා යන්න ඉස්සෙල්ලා තියෙනවා දොරක් විශාල දොරක් යක් මේ ඒකේ ගල් දොරක් ඒ ගල් දොර අරින්න ඕනේ අරින්න යකඩාවක් තියෙනවා යකඩාව කියන්නේ එක පැත්තට පිටරවහ ලොකු වෙලා හදලා යකඩයක් තියෙන අනිත් පැත්තේ ඉන්න තියෙන එක ඒක හරියට යහින් තමයි යන්නේ ඒවා යකඩා දෙකක් ගෙනියන්න ඕනේ කරින්ද ඒ කියන්නේ දොර තියෙන්නේ ඒක මහා දොර තියෙනවා ගල් දොර ගල් දොරේ මෙහෙම යුවා වාගේ හැඩය තාලා තියෙන්නේ දෙපැත්ත ඒතකොට ඒ දෙපැත්තේ හිල් විදලා තියෙනවා ගලේ ඒ හිල් වල හිල් විදලා හිටන් මෙහෙම බස්සලා තියෙන්නේ ඒක මෙහා පැත්තේ තියෙනවා හිල් අර තව තහඩුවද අර යකඩා මේක දානවා ඒ අසද දාලා ඉතින් ඒකේ වරණයි අවිනිහය වරණයි දාලා උසර වල දෙන්න දෙපැත්තේ මේක අඟල්හයක් විසේනවා. එතන තියෙනවා තා කළු ගල්. ඒක රෙවෙන් කරලා. ඒ ගල් දෙකක් තියෙනවා. ඒතකොට අනේ ඉන්නේ. තියෙන ඊළඟ හිලට දාලා ආයෙ උස්සනවා. ඔහොමම හත් වතාවක් උස්සනවා අනිත් තුනමාරක මේ එනවා මේ හිල කවුරුව. ඒකෙන් තමයි ඇතුල් වෙන්නේ. ඒකෙන් ඇතුල් වුණාට පස්සේ තමයි ඇතුළට යන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ රුවන් ඇලසෑය ඇතුළට ගිය හැටි. ඇතුළේ තියෙන වාතය තියෙනවානේ. ඔය වාතයේ තිබුණා රුවන් ඇලිසෑය කුකුලනවලු හප්පෙච්චහම ඉතින් බැරිලා හරි වාස්පියක් ඇතුළු වුණා ජල වාස්පය ඇවිදilla ඒක ඇතුලේ පීඩනයක් වුණාම රෑ කුකුලනවා කුකුලන්නේ නැත්තේ
ඒ ඔක්කොම අර කුහරෙන් එනවා. ආ. ගෑසෙන්. එහෙම. පීඩන එනකොට ඒකෙන් ඇදලා අර පොට්ටම් පබුනේ මහ ජල බුබුලකේ උඩට යනවා. එතන. අනිතරේ ඒක මේ හික්තියක් එනකොට මෙතන හුණක් ඇදලා ගන්නවා. ආ. ඒ හොස්ම ගන්න වර්ණවා එකක් එනවා මේක නිතරම. ඒක ඇතුලේ වාතය හොදට තියෙනවා. ඒක වාතය මේ විසන්නේ. ඕල් අර හිරෙන් ගිහිල්ලා ඇතුලේ ඇහෙන ඇතුලේ හුස්ම ගන්න පුළුවන් හොදට. උඩ ජෝඩාමාණිකේ තියෙනවානේ. ඒක හරි තිබිලා තියෙන්නේ. ඒකේ ඉදිරිය ආලෝකය වැටලා මම හැමදෙනෙම එළිය වෙන්න ඇතුලේ. ආ. එහෙම ක්‍රම තිබිලා තියෙනවා. එහෙම. ඉතින් ඒ වගේම තව තියෙනවා ඒ කාලේ මේ මේ ඔය කියන්නේ එළිය ගන්න මැණික් වර්ගය. එහෙමයි. මේ දීප්තිමත් එළිය එනවා ඒක. පලිඟු જાති තිබ්බයි කියනවානේ. ඔව් පලිඟු කියන්නේ ඒක හැදිලා තියෙන මැණික් වර්ගය. එහෙ. අහහ. ඒක ඇතාගෙන් හැදෙන්නේ. අහහ. ඒක හරි වයන කියන්න හොඳ නැති දෙයක්. එහෙමයි. ඒ නිසා අතුමාරයි. එහෙමයි. ඉතින් ඇතාගෙන් තමයි මේ මැණික් ගන්නෙ. අහහ. යතාගේ මේ කුම්භස්තලයේ ඉඳලා පොදු වැට සාහරටිය දිගේ අත මේ ස්වභාවයේ මලෝ ඒක යනවා. හ්ම්. ගිහිලා ඉතින් මහා කිරණ පොදියක් යන්නේ. කිරණ සහිතයි ඒක. එහෙම. ඒක ගිහිලා ඔගේ වල්ගියකින් පිට වෙනවා. හ්ම්. පිට වුණු තල්ලන්න බෑ. හ්ම්. ඒක විහාරේ කිරණක් ඒක යනවා ගිහ පොළොව කාගෙන යනවා පොළොවේ මොහොත් හිදසක් හොයන්න බෑ. හ්ම්. කිරණ වල යන්නේ. එහෙම. ඒක ගිහිල්ලා වෙලා හිටන් ඔය හැමදේම සැරිසරනවා. හ්ම්. ඒක සම්පත් සම්බන්ධ දෙයක් නෑ හැම මැණික් තියෙන තැනකම ඒක යනවා. මැණික් ආරක්ෂකෙක් වාගේ. දැන් ඕක ගිහිල්ලා බලකේ මැණික් ගන්න ඇයිද වටියට වැදෙනවා. ලොකු මැණිකක් එම හවුනවා. වැටෙනකොට මිනිස්සු කරන්ටි හැදෙනවා. අර එළියට. ඇඟේ හිදි වැටලා යනවා. කරන්ටි කැවිලනවා වාගේ. එහෙම. එහෙම වුණත් එහම අර මැණික් ගන්න බෑ නිති නැතුව යනවා. ඒවා රකින්න ක්‍රමයක් මහා වර්ණා මැණික් එහෙම ගන්න බෑ ලේසියි. අන්නේ මැණික් තමයි ඒවා රකින්නේ. දැන් ඕක අල්ලා ගන්න ඕනේ. ඕක අල්ලන්න ක්‍රමයක් තියෙනවා මේ හිදියෙන් හදාපු මේ මෙය දැලා. දැන් බොපුවා අර වල් ගියාගෙන දාන්න ඕනේ. දාලා දාලා එළියට වැස ගාම ඒක කොට කරන්න ඕනේ. ඒ රිදීය පස ගන්න යන්න බෑ. ඊට පස්සේ ඒකත් එක තමයි පාවිච්චි කරගන්න. ඒවා හරි එළියයි දවල් වාගේ. ඕන සෑක දවල් කියලා වෙනසක් නැහැ. කොහේ හරි තිබ්බොත් දවල් වාගේ එළියයි. අන්න ඒවා තියෙනවා ඇතුලේ හතරක්. අර වාතිය රද්දිරුව ගියාට පස්සේ සලුවක් ඇදලා එකක් අඳුරනවා කියලා කතාවක් තියෙනවා. මේ චානස්. අනේ අයියේ තියෙන හේ තියෙන මෙයා තමයි. ආ. හැමදාම පාත් වෙන වාහන හතරක් තියෙනවා කිවි හතර පැන්න. හැමදෙම එළියයි. ඉතින් එහෙම තමයි. ඒක කවදාවත් ගලවන්න බෑ. මොකද බුදුරයන් වහන්සේගේ ධර්මවත්්‍ය ධාතු අන්තිම වෙලෙක තු වෙන චෛත්‍යයනේ. එහෙම චානස්. එයා අවුරුදු 5000 කට විනාශ කරන්න බෑ. ඉතින් කියන්නේ අනික හැම චෛත්‍යයක්ම වැඩුවත් ඒක විනාශ වෙන්නේ. එහෙමද? පරමාණු නැසනසෙ එතන එහෙම මැවුණයි කියලා මිනිස්සුන්ට මාර්ගඵල ලබන්න හේතු වෙනවද? මිනිස්සු දකින්නේ නැහැ ඒක කියලා කියන්නේ. ආ එහෙමයි. මිනිස් වාසියක්වත් නැති වෙනවලු ඒ කාලේ හිමාල්. ආ හා. දෙවියන් විතරයි දකින්නේ. ආ. දෙවිය බ්‍රහ්මාදී විතරයි. එහෙමයි. ඒ ගොය කාලේ වෙනකොට නැති වෙලා යනවා කියලා කියන්නේ මොනවා හරි විශාල වසංගතියක් හැරිලා අනුරාධපුර පැත විනාශ වෙන්න ඕනේ. ඒ කාලේ වෙනකොට. එහෙමයි. නැන මිනිස්සු නැති වෙන්නේ නැහැ. අද තියෙන සසිරී ගත්තේ තිබුණාද? ඒ කාලේ මොනහල් ලොකු විනාශයක් වෙනවා. මොකද ඒ කාලේ වෙනකොට කියන්න බෑ ඉතින් මිනිස්සු ඒ ධර්මයේ තුර දරෝ මාත්‍රිය ගන්න නැති වෙන්න පුළුවන්. අද වෙ හිටියද? කන්නුත් එහෙම වෙලා තියෙනවා. වෙලා තියෙනවානේ කලින් කාලේ. බැම්මි ඉතිහාසය ඇහැ. ඔව් ඔව්. ඒ කාලේ මොකුත් නැහැ විනාශ වුණානේ. එහෙමයි. කවුරුවත් නැතුව ඔක්කොම වල් වැදිලා ගිහින්. අර රොබර්ට් නොක්ස් මහත්තයාගේ පොතේ තියෙනවා 700 ගණන් වල ඔය අනුරාධපුරේ පැත්තේ මිනිස්සු නැහැ. ඔව්. වල් වැදිලා මේ තියෙන කැලෑවෙවිත දාගයක් තිබ්බයි කියලා තියෙනවා. ඔව් ඔව්. අනේ ඒකනේ. ඒ කාලේ දැන් ඔය මහා විහාරේ අභයගිරියයි දෙකත් වැහිලා තිබුණේ හොයන්න බැරුව. එහෙම සම්. දැන් අභයගිරිය කියන්නේ ඉඳලා තියෙන මහා විහාරය. ආ. මහා විහාරය කියන්නේ අභයගිරිය. මහා විහාරය ගැනීම කරනකොට එතන තිබිලා තියෙන හම්බෙලා තියෙන රන්පත්‍රය. ආ. ඒ රන්පත්‍රයේ තිබිලා තියෙන්නේ මේ මොකද්ද අර ඒගොල්ලගේ මේ මොකද්ද කියන්නේ ඒගොල්ලගේ අර මේ සූත්‍රයක් සද්ධර්ම කුණ්ඩරීක සූත්‍රය. අර කුණ්ඩරීක සූත්‍රය. අහහ. ඒ සූත්‍රයේ පිටත ගාථා වගේ තිබිලා තියෙනවා. එහෙම. ඒ ඒවා තියෙන්නේ මහායාන. මහායානේ. මහායානේ ආවාසී ලැබි අවේගිරිය. අවේගිරිය. වෛතුල්‍ය වාදය කියලා කියන්නේ. අන්න ඒකයි. එහෙම. ඒකනේ සම්බන්ධ වෙන්නේ. එහෙමයි.
අභයගිරි කියන වචනේ තමයි ඒක තිබිලා තියෙන ලිඛිත සටහන. ඒතොර තමයි දැන් මේ මහා විහාරනේ අභයගිරි අනිකයි මහා විහාරය කියලා. ওই තරමට මේ පරිවර්තන වෙලා තියෙනවා. හොයන්න බැරුව. අභයගිරි කොහෙද මහා විහාරය කොහෙද හොයාගන්න බැහැ. ඊයේ තරමට වැහිලා ගියේවා. දැන් කොහොමද බුදුහාමුදුරුවෝ වැඩ හිටියොත් එන හොයන්න. දැන් සානන්සෝ මේ මහවංශයේ තියෙන මේ කරුණොත් ඔව් ඒ කියන්නේ අර සමහර අයගේ අර්ථකථන වල තියෙන අර කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය කියලා තියෙන අර තියෙන සම්මත වෙනස් කරලා ලියපු කම ඔව් ඔව් එහෙම තියෙනවා එහෙම ඒ කියන්නේ ඉන්දියාවට ගැති වෙන විදිහට ඔව් 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 එහෙම තමයි ලියලා තියෙන්නේ එහේ ඊට අනුව හදලා තියෙනවා ඔක්කොම එහෙමයි දැන් අන්තිම රජ කෙනෙක් මේ දෙමළ කෙනෙක් නේ හිටියේ ඔව් ඒකෙන් මේ රජ පරපුර අයිතිත් ඉන්දියාවට කියන විදිහට ඒ කොත්තර ලියලා තියෙන්නේ ඒ වගේ හිස් මුදුනේ පිළිගන්න අනිසන්න. ඔව් ඔව්. ඒක නිකියන්නේ මොනවා කරන්නද කියලා. ඒවා කියනකොට කියවෙන්නේ නැහැ. එහෙමයි. දැන් ලංකාවේ තියෙන සිල්ලිපි බලපුවාම මේවා කියනවා බෞද්ධ ගෞතමයන් වහන්සේට පූජා කරන ලදී. ඒතර මේ ධම්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට පූජා කරන ලදී. ඒ ඔක්කොම මෙහෙ තියෙනවා. එහෙමයි. සැරියුත් පොගලන් දෙනවලු පූජා කරන මේ ග්ලෙඩ් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒවා කියනවනේ තරහයි. එහෙමයි සනස්. ඉතින් ඒතර අර ඉතිහාස කතාවල වැරදි කියලා. ඉතිහාස කතාව නම් මේ සිල්ලිපි වරදි ඉන්න බෑ. සිල්ලි ඔබ වහන්සේ සංග්‍රහ ලිපියක් තියෙන හය පොළක නීච කරපු කතාවේ ඔව් අන්න ඒක ඕවා පේන්නේ නැහැ නේ කාටවත් ඒක ඉවර පේන්නේ නැහැ අපි හේතු ඇතුවනේ පේන්නේ එහෙසානේ ඒක ඒක කල් පේනද ඒක එක්කවත් මෙහෙම එකක් තියෙනවා ඇත්තවත් මේ සංග්‍රහක වැදගත් ලිපියක් කියලා ඔච්චර පඬිතුයෝ කියනවා නිකන් හරි බයින්ඩ හරි ගත්තේ නැහැ නේ ඒ ඉස්සවන්නේ ඒක බයින්ඩ ගත්තා නම් බයින්ඩ ගේනවා මිනිස්සු තේරු ගන්නවා තේරු ගන්න